වෙසක් සිරිත් සම්ප්‍රදාය අසත්වා අසත්වා මෙත්සිතින් ආරාධනා මෙවර වෙසක් පෝය උදෙසා වෙසක් සති පින්කම් පැවැත්වෙන වගයි ගන්තුලානේ සැමට ඇරයුම් කරන්නේ පුරාණ සිරිතටයි පේනවනේ බෞද්ධ කොඩිය පෙරදැරි කරගෙන මේ පිටුපසින් පැමිණෙන්නේ වෙසක් අණබෙරකරු අණබෙර පැමිණෙනවා අපේ සම්ප්‍රදායක් අණබෙරය මගින් තොරතුරු සන්නිවේදනය කිරීම. හැබැයි වෙසක් සතිය උදා වෙනකොට අණබෙරකරුවා එන්නේ බෞද්ධ කොඩියක් පෙරදැරි කරගෙන. නියරේ වෙන්න පුළුවන් ගැම්මැද්දේ වටපිටාවේ ගෙවල් දොරවල්වල ප්‍රජාව ගැවසෙන ස්ථානවලට මේ වෙසක් අණබෙරකරුවා ඇවිල්ලා කියන්නේ දැහැමින් කල් ගත කළ යුතුයි, කුසලය වඩවා ගත යුතුයි. ඒ වගේම තමයි ගත සිත සංවරව සංසුන්ව මේ සීල භාවනාදී කටයුතු වලට පිළිගැසෙන්න කියන ආරාධනය කරන. මේ ආරාධනය කොච්චර වටිනවද? පන්සල කේන්ද්‍රගත කරගෙන තමයි මේ සම්ප්‍රදාය ගොඩනැගිලා තියෙන්නේ. ඒ සම්ප්‍රදායේ වටිනාකම තියෙන්නේ ගතින් සිතින් සංවරව සංසුන්ව උදා වෙන වෙසක් පෝය සැමරුම් කටයුතු කරන්න පිළිගැසෙන්න කියන සන්නිවේදනය. වෙසක් සිරිත් සම්ප්‍රදායය